මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පවත්වනවා. දැන් මේ විමර්ශනයට අනුව ඊයේ රාත්‍රී වන විට තවත් මෘත ශරීරයක් හඳුනා ගන්නු ලැබුවා. ඒ අනුව මියගිය පුද්ගලයින් 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අද දිනේත් වත්තල අධිකරණයේදී මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම එම මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරුණු දැක්වීම නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම අධිකරණය මගින් ලබා දෙන නියෝගය අනුව මෘත ශරීර සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට මෘත ශරීර 8ක් හඳුනාගෙන තියෙනවා. පසුගිය මාසේ 18 වෙනිදා නීතිපතිතුමාගේ උපදෙස් මත පොලිස් ප්‍රති චක්‍රලේඛනයක් නිකුත්වනු ලැබුවා. ඒ චක්‍රලේඛනයේ සඳහන් වුණේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන්ට පමණක් ඇබ්බැහිවීම නිසා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි යම් යම් පුද්ගලයෝ ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ලිහිල් වගන්ති යටතේ නඩු පවරන්න කියලා විෂ මත්ද්‍රව්‍ය අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥා පනතේ. ඊයේ දිනේ වන විට මේ ආකාරයේ නඩු 6500ක් පමණ අධිකරණවල යොමු කරලා තියෙනවා. මේ නඩු 6500ම අධිකරණයට යොමු කිරීමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ එම නැත්තර පුරුද්දක් හැටියට මත්ද්‍රව්‍ය භාවිතා කරපු පුද්ගලයෝ 6500කට පමණ ඒ සහනය ලැබෙනවා. ඔවුන් නැවත සමාජගත වීමට නියමිතව තිබෙනවා. මෙහිදී කිසිම අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එවැගේම ආනයනය අපනයනය කළ අයට නිෂ්පාදනය කළ අයට සහනයක් ලැබෙන්නේ නැහැ. හුදෙක්ම මත්ද්‍රව්‍ය භාවිතයට විතරක් පුරුදු වුණු 6500කට පමණ මේ ආකාරයට බන්ධනාගාරගතව ඉඳලා පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙනවා ලිහිල් දඬුවම් යටතේ. ඉතින් විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ ඒ පිටතට පැමිණෙන අය නැවත නැවතේ වරදට යොමු වීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ භාරකරුවන්, දෙමව්පියන්, ඥාතීන්, මිතුරන් ඔවුන්ව නැවතේ වරදට පෙළඹෙයිද කියලා අවධානයෙන් ඉඳලා ඒ අය එවැනි අවදානමකින් මුදවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පසුගිය සිකුරාදා මොරටුව ඉගොඩවෙන ප්‍රදේශයේදී සිදු අවාසනාවන්ත තත්ත්වය රියානතුරට අදාළව යතුරු පැදි 26ක් පමණ මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ යතුරු පැදි 26 ඊයේ දිනේදී මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට පරීක්ෂාවට ලක් වුණා. එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම පොලිසියට රැගෙන යතුරු පැදි 26න් 10ක් ව්‍යාජ චැසි අංක සහිත ඒවා බව. ඒ අනුව ඉතාම පැහැදිලි කාරණයක් වෙනවා මේ යතුරු පැදි සමහර අය භාවිතා කිරීමේදී නැත්තම් මිලට ගැනීමේදී දැනුවත් හෝ නොදැනුවත් යම් කිසි වංචාවකට හසු වී ඇති බව. දැන් මෙම නිසා මෙම යතුරු පැදි 10 රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් නියමිත චැසි අංකයක් එම නැත්නම් එන්ජින් අංකයක් නොමැතිව වාහනයක් පාවිච්චි කරනවා නම් යතුරු පැදියක් පාවිච්චි කරනවා නම් එය වෙනස් කරමින් චැසි අංක එන්ජින් අංක පාවිච්චි කරනවා නම් එය නීතිය ඉදිරියේ වරදක් වෙනවා. ඉදිරියේදී මේ යතුරු පැදි කරුවන්ට එරෙහිවත් ඒ යතුරු පැදිවල අයිතිකරුවන්ට එරෙහිවත් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ පෙරේදා රාත්‍රියේත් ඊයේ රාත්‍රියේත් ලංකාව පුරාම රථවාහන රාජකාරි භාර නිලධාරීන් විසින් අධික වේගයෙන් රියපැදවීම ඒ වගේම රාත්‍රී කාලයේ රේස් පැදීම යතුරු පැදිවලින් ගමනාගමනය මේ සම්බන්ධව මෙහෙයුම් දියත් කරනු ලැබුවා. ඊට අදාළව මේ වන විට එවැනි ආකාරයට කටයුතු කළ පුද්ගලයින් 36 දෙනෙක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. තවදුරටත් මේ මෙහෙයුම අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සයිලන්සර් විවිධාකාරයේ නාද රටා සහිත සයිලන්සර් විවිධ නාද රටා සහිත නලා ඒ වගේම යතුරු පැදිවල හෝ වෙනත් රටවල විවිධ වර්ණයෙන් යුත් බල්බ දල්වාගෙන ගමන් කිරීම සපුරා තහනම් වෙනවා. එවැනි අයට විරුද්ධවත් ඒ ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අද ඊයේ දිනේදී කෑගල්ල ප්‍රදේශයේ යම් සිදුවීමක් වාර්තා වුණා දේශීය ඖෂධයක් බෙදා හැරීමට අදාළව. දැන් මේ සිදුවීමේදී විශේෂයෙන්ම පොලිස් මුලස්ථානයේ විසින් කෑගල්ල
ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ඇඳවලා තියෙනවා මේ සම්පූර්ණ සිද්ධිය ගැන. දැන් පොලිසිය වාර්තා කරන ආකාරයට මුලින්ම යම් පිරිසක් පැමිණලා තියෙනවා මේ ස්ථානට. ඉන්පසු බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට ඉතා විශාල වශයෙන් පිරිස වැඩිවීමක් සිදු වෙලා නිරෝධායන රීතීන් වලට අනුගතව නොවී කටයුතු කරපු ආකාරයක් දිස් වෙලා තියෙන්නේ. ඒ අනුව වැඩිපුර නිලධාරීන් අමතර රාජකාරී යොදවලා විශේෂ රාජකාරී යොදවලා ඒ තත්ත්වය පාලනය කිරීමට යම් කාලයක් ගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් සොයා බලනවා. මේ ගැන එම වාර්තාව පූර්ණ වාර්තාව ලැබුණු පසු ඒ ගැන ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. People Rising the News.